caකව සව්‍රගcanන්තුදවතාsදම්මනිරස sun sagගමොකද දම සාවන kal wayබta දම්ම සාවනkala wayang පta දම්ම සවන කාලුවයං පදංතා නමුතස්ස භගවතු වරහතු සම්ම සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්ම සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්ම සම්බුද්දස්ස බුද්ධා නුස්සති මෙතාච අසුභංමර නස්සති ඉති ම චතුරා රක්කා බික්කු භාවේය සීලවාති සද්දා බුද්ධි සම්පන්න පින්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකරපුවාකාරයට අපේ ජීවිතය සකස්කර ගණ්ඩෝ නෑ ඒ සඳහා මේ මහාගෝර චන්්ඩ රෞද්‍ර සංසාරයෙන් අතමිදීම සඳහා අපි වෙලාව කරන්්ඩ ඕනදේ සිද්ධ කරන්ඩ ඕනේ. කළ යුතුදය තමයි අපේ හිත කෙරෙස්වොලින් මුදවා ගැනීම මම ඉතා පැහැදිව කියඩ ඕන දෙයක්ත්තියන දරම් දෙසෙනන ආරම්භේදීම පූර නිගමනයක්ත්තිේනවා පූර නිගමනයක් තියෙනවා වැඩිදනෙක් තුළ කෙලෙස්වලින් අතම දීම මට කර්ඩ බෑ කිය අභෞව්‍ය කාරණාවක් කියලා. ඒක මේ කාලී කර්ඩ පුළුව එකක් නෙවෙයි එක්ක සහරය කල්පනා කරනවා මෛත්‍රී බුදුන් වහන්සේ කාලයේදී සිද්ධ කරන්ඩ පුළුවන් වීමක කියලා එහෙම නැත්තං අදහසක් තියෙනවා මෛත්‍රී බුදුපියාණන් වහන්සේගේ ශාසනයේ බදු දැක වන් දකින් ෝඕනෑ කියලා වගේ අදහක් ඇති කරගින් තමයි තියෙන්නේ බුදු දැක්කට නිවන් දකින්නේෑ බුදු දැක්කට විතරක් නිවන් දකින්න එහමනම් ගෞතම බුදුියාන් වහන්සේ දැක්ක අය ඔක්කොම නිවන් දකිින් ඕන බුදුන් දැක නිවන් දකිනවා කියන එකඒ තේරුමක් නෑ නිවන්දකිට නං ඕන පැහැදිලිවම ඇති නිවන් දැකීම දැන්කරඩ පුළුවන් කියන තැනට එන්ඩෝනෑ මේ කරන ක්‍රමවේදයක් පැහැදිලිව තියෙනවා පැහදිිව තියන ක්‍රමවේද තමයි අප සාකච්චා කරන්න සැරෙන්සරේ සරසර තින් ඒ සඳහා යම් කිසි කඩයිමකට අපේ සිත පත්කරගණ්ඩ ඕනෑ අදපි කල්පනා කරන්නේ මෛත්‍ර භාවනාව පිරිිබඳව අපි සාකච්චාර තිය ඕෑ තරන් සාචා කර තියන මෛත්‍රී භාවනාව පිළිබඳව කටෙන් ඒ දවසි මරනණ සත්තිය පිබඳව කටියෙන් මතක් කර පියරවල්ික කෙටියෙන් මතක් කරන්න පියවරවල්ටික ඉන් පසු අපිට සිද්ධ වෙනවා මෙන්න මේ නිවන් දැකීම පිළිබඳව සාකච්ඡා කරඩ. නත් ඒන්නේ මොකක්ද මේ නිවන් දකිනවා කියන එක කියලා අපි පසුව දීර්ගව කතා කරන්නට තබාගෙන සප්්‍රයි සුද්දිය පිළිබඳව කෙටියෙන් මතක කර් ඕන සප් ුදය පිබඳ ොදි මේ ස දානම් වඩේ දිනවල තව නොබෝධිනකින් සමහාර ඇත්තන්ට පුළුවන් වේවි අපි එක්ක නවාසික සතිභාවනාවකට සම්බන්ධ කරගන්න සතිභාවනාව ඉතාමත්ම ආර්තාන්විතව සිද්ධ කරන්නටයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒක නිසා වෙනුයි අපි මේ සතිභාවනාව සඳහා අවශ්‍ය කරන මූලික කමටහන් සාකච්ඡා කරමින් ඉන්නේ මූලික කමටහන් සාකච්ඡා කරමින් ඉන්නේ අන්න ඒක හින්දා ඉතිං කතා කරන් ඕන ඒ දේවල් පිළිබඳව කතා කරන්ඩිට තබා ගෙන නමුත් අපිස්සෙල්ලා මෛත්‍ර භාාවනා ගෙන කරම ඉට පස ය මතකතියා ගන්නු සතරකමට හන පවිච්චි කරන්න හොමද කියලා ඔය බෑ කියන අදහස සම්පූර්ණය අතහරන්ට ක්‍රමවේදය පවිච්චිරණ්ඩයි තියෙන්නේ ඇයි මේ නිකං ඉන්නේ ඇයි ඉන්නේ ඔය ඉන්න ගමන් කොච්චර දවසේ කාලය ගත කරනවද හැම්වලේම හිතාන්ඩ මම ඉන්නේ වෙන මොනවක්වත් දේක නෙවී මම ඉන්නේ මේ හිත රිංගන රිංගන තැන්වලෝ ඉන්නන්නේ ඔය සරරිර ඇදගෙන දන හරිු නිකං යෙක් හගේ අප කියන්නේ එහම හිතුවට ඇතරව කමකුත් නෑයක් වු වෙලා නැහැ නමුත් න්නඒ වගේ කියලා යයක්කු ඇහුුණ කියලා අපි දන්නවා අමනුස්සයෝ හුණහම සරරිවල්ට වැඩි කරගෙන අමනුස්කටවන හටරන නේද අපි එහෙම තැකර අතියෙනවානේ ඇති ඒ ආතුරයා කියලා කියන කෙනා පැහැදිලිවම වැඩ කරන්නේ වෙන කෙනෙක් කතා කරනවා වෙන කෙනෙක් මේකේ පාලනය අරගෙන වෙන කෙනෙක් මේක පාලනය අරගෙන ඒ සිද්ධ වෙන දෙයක් ඉතිං ඒ වගේ ඒ වගේ සත්තුන්ට වැහැඩ පුළුවන් කියෙනෙක් අපිදන්නවා ඒ ය හැක්හක් ඉතිං එහෙම වුණා වගේ යකෙක්ක හහිළ වගේ ෝ ඉන්න ජීවිතය මොකද යකෙක් වහල වගේ ඉන්න තමන්ට ඕනු දෙදන වෙන කරන්නේ භාවනා කරලා හිත සාන්ත කර ගණ්ඩ භාවනා කරලා සුවදායක යින් ති කැමැත්ත තියෙනවා හාවනා කරලා හරි කොහමහරිරලා තමන්ගේ හිත ඉතා පිරිසි දුවතියාගණ්ඩ සාන්ත වෙලාඉන්ඩ ලස්සනට ලස්සන ජීවිතයක් සුව හැම පැත්තකටම හැමෝටම කරුණාවෙන් මෛත්‍රියෙන් හැම වෙලාවක්ම කටයුතු කරන කෙනෙක් බවට පත්වෙන්ට කොච්චර නං පුළුවන්ක මක්තියන අද ජීවිතය නමුත් බලන්ඩ ඒක කරන්න නි කරගන්නඩ බැරුවනි ලතවන්න ඒ කරගන්නඩ බැරුව තමයි ලතවෙන්නේ ඉතිං එහෙම තත්ත්වයක් උඩ හරියට ඉන්නේ තමන්ට ඕන දේ කරග්ඩ ැරුව එයට පත්වෙලා ඒ යන්නේ එක මංකව ය එක්ක හෙළවගේ කියලා. එහනම් දැගතින් බලන්ඩෝඕනේ අපි මේකෙන් ගැලවිලා එකමදේ කරරඉන්න ජීවිත එකමදේ කරකර ඉන්න ජීවිතේ මේ තියන තත්ත්වය නොලින් ගැලවිලා කොයි විදිහකින් හරි අපිට අපි අවශ්‍ය කරන කඩීමට වැඩ කටයුත්තටික සම්පාදනය කරලා දෙන්න අවශ්‍ය කරන කඩීමට වැඩ කටයුතිරිික සම්පාදනය කරලා දෙට අපි ගොඩාක් දක්ෂවෙඩ ඕන එක කර්ඩම ඕනෑ අපේ පැත්තෙන් ගැලවීම සඳහා තමන්ගේ පැත්තෙන් ගැලවීම නීම සඳහා ඉතිං ඒටික සම්පාදනය කරගන්නට තමයි මේ සුදානම් වෙන්නේ අපේ උරගාබල් ව කියල කියි මම කරපුදේ දැන් යම් තැනකට අන්්ඩ පුළුවන්ද කියල බලනො. පුංචි කාලන්න දන්නකාලන්න කොච්චර මල් පූජ කරල ඇද. කොච්චර පහන් පූජා කරල ඇද. කොච්චරණං සිද්ධස්ථානෝල හිල වන්දනා කරලා ඇද. කොච්චරනම් දන්දීල ඇද. කොච්චරනං සිල් රැකළ ඇදද. කොච්චර භාවනා කරල ඇදද. කොච්චර තවතත්නයකුත් පිළවෙත්වලට අදාළදිවල් කරලා ඇද. ඉතින් බුද්ධ ශාසනය එකම අරමුණ කෙලෙස්වලින් හිත අයින් කිරීම විතරයි. වෙන අරමනක් නෑහ. දුරජාන් වහසේගේ පනිිවිඩය ශාසනයකයැන බුදුහාන්දුරුවන්ගේ පණි විඩය සම්මා සබදු පාණන් වහන්සේගේ පණවිඩය කෙලෙස්වලින් හිත අයින් කිරීම විතරයි වෙන කිසිීම පනිවිඩයක් නැත ඇයි කෙලෙස් පිළිබඳව අකුසල් පිළිබඳ මාත්‍රයක්වත් අගේ කර නෑ සම්මා සම්බදුරජාණ වන්සන වැයි හිතායින් කිීම විතරමයි විතරමයි එකම පරම අර්මුණ ආඩම්බර වෙඩ කෝටි එකක් ම බුදුපාණන් වහන්සේ නම පහලවෙච්ච කාලක මනුස්සේ කියලා ඉපදිලා තියෙනවා නේද මම මහා භාග්‍යවත් කාලෙක ඉපදිට තරං සුදුසුගංලාබිය කලා කයානමිත්‍ර ැබලා එතකොට මේ වගේ මේදේවල් අප ලැබිලා තියෙනවා. එතකොට මේ ලැබිලා තියන දේවල් අනුව අපිට පුළුවන් வேண்டෝඕනිේ නේද. ට පුළුවන් வேண்டෝන නේදේ ජීවිත ඉතාම නිවැරිතැනකට ගඩ. ඉතාම නිවැරි තැනකට ග්ඩ ළුවන්වෙඩෝන නද අපේ ජීවිත ඉති මේ හැම දෙයක් ගැනම ගොඩක් හිත ෝන. ගොඩක් හිතලා හැම පැත්තකම් හැම පැත්තකීම. සාධාරණයේ ස්ටකර ග්ඩ පුළුවන් විදිහට අප... අපේ ජීවිතය සකස් කරගණඩ ඕන හැම පැත්තකකිම්ම සාධානණෂට කරගඩ පුළුවන් විදිහයට අපේ ජීවිතය අපි සකස් කරගණ්ඩ ඕනෑ ඒමොකද නැත්තන් එහම ලොකු ගැටඩුවට මුණ පා්ඩ සිද්වවාහම පැත්තකකිම සාධරනය නැ තුරුවෙන්න්නෙ මොක් හම පැත්තකින්ම සාධරනයක් ස්ටේලාතිනකරගෙන තම සාධාරනයක් ස්ටවෙන නෑ අ සාධාරණයක් වෙන්න මොනුවයින්ද මෙන්න මේ පංචු පාදාානස්කන්දය ක හි අම ද ත් තමයි හැමැත් කීම සාධරනයක් ස්ත වෙන් දමට නැතන් වෙන ක්ද හැම දේම පෙන්න්න පෙන්න්න අපහු ගන්නවා ජීවිතේ ලස්සන දවල් අපිට පෙන්න්නනවා සුන්දර දෙවල් පෙන්න්නනවා පන්න පෙන්න්න පෙන් පෙන්න්න පෙන්න්න අපහු ගන්නවා ඉතින් අන්න ඒ පෙන්න්න පෙන්න්න ආපහු ගන්න ස්වභාවයක් තියන මේ ජීවිතය හරි අපි නිවැරදිම තැනකට පත්කරගණ්ඩ ඕනෙ නිවැරදිම දේකට යොදාගණ්ඩ ඕන ඉති නැත්තං හැමදේම විනාශසේලා නැති වෙලා යි දැඟ පීද දවස මන්න සතතිය සසාචා කර තින්ඒක ලියගෙන හරි මනොහරිරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගන්ඩ සති දෙකතුනක් මේ විදිහයට ඒ භාාවනාවල් මාරිුමමාරට වර්ධනය කරගෙන ය අන් ඩෝන. එතකොට තමයි අ අපිට පුලුවන්කම තියෙන්නේ කොයි විදිහකින් හරි මේ අවශ්‍ය කරන කඩයිමට යන්ඩ කාලය තවත් ගන්න නැතුව දෙසරයක් තුන්චරයක් මේ වගේ දේවල් අපි සැරෙන්සරේ කියන්නේ වාරගානක් කියන්නේඒ බාන කට ස්ත කට ඉස්සල පවාත් තමන්ගේ හිතමේ භාවනාවට නැමෙන් ෝන ඒ වටි ඇහෙන්න්නතුව නැමෙන්න ඕක තමයි ස්භාවය ඔය ස්වභාවය තියන හිත භාවනාවට නැමෙන්නනෑ ඔය කිවට මදිී හොඳටම මදිී අරි ඉදලා ඉඳලා මාසකර සරයක් විතර හදිස්සි නන්දුවක් ඇත් වෙලා ඒක පාරම බනක් කැච්ච හින්ද හරි මොකක් හරක් වෙලා කරාට බෑඒට ක්‍රමාණුකූර වර්ධනයක් තියෙන් ටන දවස ගාන සිද්ධ කරන යමක උපානෙන් හැට බාණඩු ක අපි මක් උපාන වෙනැටියඒ උපානය වඩ අපිට සතුටපදිච්ච වස්තුවකු අපි දවසගානි බලනවා පුළුවන් හැම්බලේ මේ වස්තුදියා බලනවා ඒගන කල්පන කරන ඒගනම මෙනි කරනවා ඒ විදතමයිය උපාදාන වෙන් හළඟ වයින් කරණ්ඩ ඒවගේ ප්‍රතිපත්තියක් ඕන දවසගානි පිරිවෙතක් ඕනෑ ඒක ප්‍රත්වක්ෂ සටහනක් පන්නත්ති සකස් කර දෙන්නේ ප්‍රත්්‍යවක්ෂ සටහන සිද්ධ කරන්්ඩම ඕන ඒ සටහන නැතුව ඉදිරියට යන්ඩ පුළුවන්ක මක්නැහැ අපි අපි පිරික්‍සමින්න් පිරික්‍සමින් පිරික්සමින් අප ජීවිතය ඉතාමත්ම නිවර තැකට ගණ් ඕන තාමත්ම නිවර තැනක ගණඩ න පිරික්සම පිරික්සමි. හොදයි. අපි බලමුදැන් අපි කතාකරපු මෛත්‍රී භාවනාවේ පියවරවන් වනවද කියලා. ඉසල්ලාම හිත මෛත්‍රයට යොදවා ගන්ඩ ඕනෑ. හිත මෛත්‍රයට යොදවා ගන්ඩ අපි අහල තියෙන දේ තියනවා මේක හරීම ක්‍රමානුකූලව ඉදිරියට ගණ්ඩ පුළුවන් කමටහනක් මේ කමටහන් අපි සකස් කරලා තියන්නේ. ිටකේ තියෙනකාරයට අවශ්‍ය කරන හැඟීම උපුදවාගන්්ඩ නොත් ප්‍රයෝගික අපි කරගෙනයනකට තමන්ට ආවේනික යම්යම් ක්‍රමගේද ප්‍රච්චි කර කියන ලොකවැරදක් වන්න ැ හැයි ආවනිකමත් නෙවෙයි ඉතින් මම වර නැත්තෙක්වෙන්ම තරහ නැත්තෙක්වෙන්වා දුක් ව ීඩ නැත්තෙක්වෙන්වා සුවපත් ව සිත් ඇත්තක්වෙෙන්වා කියන තැන්වක පටන්ගන්නේ විසුද්ධිමාර්ගයට අනුව ඒ වගේම ත්‍රිපිටකට අනුවත් මෛත්‍රය කියනෙක අර්ථදකව තියන බදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනනාකාර තාම් පැහැදිලි කරණිමත් සුත්සේද. අම්ම අම්ම කෙනෙකුට තමන් ටඉන්න එකම දරුව කෙරෙහි ඇතිවන්නා වූ අදහස මිත්‍රත්ව ෝකෙම කෙරහි පතුරුවන් ඒකයි අරමුණ ඒ අරමුණට ළඟාවෙනකොට ඉතා පැහැදිල ඉලක්ක අර්තියෙන්ට ඕන ඒ පැහදි ඉලක්කේ තමයි ඒ මෛත්‍රය ඒ මිතුරුකම ලෝකෙකුලා පැතිරුණනා නම් සීමාවල් තියෙන්ට බෑ කියෙ එක සමවල් තියෙන්ට බැමුණුවද සීමවල් මේ ලෝක ඉන්න කෝටි හත්සියයක් ඉන්න සෙනනගි කොට හතරක බෙදාගන යෙනවා එතම හිතවත් අය අහිතවත් අය වෛරී අය සහ ඉතිරිවෙච්ච කට්ටි මදිහත් හිතවත් අහිතවත් වෛරී සහ මැදිහත් කියලා එතකොට මේ කණ්ඩායම් හතර පිළිබඳව අපිට සීමාවන්තියෙනවා අපේ හිත හරීම පටු තැනක ඉඳලා මේවාට ප්‍රතිචාර දක්වන්නේ उ गले देखमा कोई गोवा दे त कोई गोे बनो यह अनुवतमाයි යට सालाखाने यह अनुवतමයි ගේ खटයතු संपादने करला देने यह अनुतमई आगे वाचनना आपी बाहरगाने थहितवात हितवात प्र්‍රश्්न अना है आ, याम किसी विधयकिंग अට हितवात कम पाना आएයට गण दवा ने एकने भी න්න है हीत තුुले ना हैगी ही ने है हमो ैत्र्य ती नों हमो हम ै्य තමට ද් කරන එන්න තමට හිවත් උදව් කරනයින්න ඒ කට්ටියට ඒ උදව්වට ප්‍රතිඋපකාර දැක්වීම මනුස්සකම. අන්න ඒ මනුස්සකම තියාගෙන මිසක්කා ඔක්කොම ගැන එකම හැගිමක් එකම මෛත්‍රී හැඟික් අම්මාට දරුවන් කෙරෙහිතියන්නේ අම්මකට දරුවන් කෙරෙහි තියෙන්නේ අන්නේ වගේ මෛත්‍රී හැඟීමක් කොයි වගේ මෛත්‍රී හැඟීමමක්ද හැම දරුවවා කරෙහිීම සහ දරුව නරකයි සහර දරුව හොඳයි සමහර නරකම දරුවු ඉන්නවා හැබයි පුදමේ කියන්නේ මෞවරු සේසේෙන්ම පියවරුත් එහෙමයි දෙමව්පියන්ගේ ලඟ තියෙනවා මෙන්න මෙම ගුණයක් මොන්නවා කරත්. හොඳ දරවා ගෙන කවරුත් ප්‍රසංසා කරන කවුරුත් සලකන දෙමපයොත් සලකනවා. නරුවත් නර දරවා හැමෝම ප්‍රතික්ෂප කර නතරේ හොරෙෙන් හරි සලකන දෙමපයො. සමාජයම නරකයි කලා සමාජම නරකයි කරලා හංවඩු ගහපු සමහර දරුවන් කෙරෙහි දෙමවපියෝ ලංඟ තියෙනවා හොරෙන් හරි සලකන රහසේ හරි හඩන ගතියක් අනේ මගේ දරුව කියලා ඉතින් එහෙම මෛත්‍රයක් තියෙනවා අනිවාරයම දෙමපියෝළඟ එහෙම මෛත්‍රයක් තියෙනවා ඉති අන්න ඒවගේකක් ලෝකය කර අපිට හදාගන්න පුළුවඳ කියර බලන්න මේක ඇතිකර ගණ්ඩ මේ ම උනන්දුවෙන්ට කාරණාව කියන්න ඔය විදස්සන ඇතික ගණ්ඩවනවට උන්දුුවන කරණාවක් කියන්න පොඩි මත්යක් න වැඩුවේ මුලද කමක් නැහැ ඒවා කඩා ගණඩ පුුවන් කැඩෙනවා නමුත් ඒ එකට උනන්දුවක් ඇතිවෙන හිද. මේ ලෝකයේ ජීවත්වෙන ඔක්කෝම හැසිරෙන විදිහත්වයනවා වචනපාවිච්චි කරන විදිහත්වේ නවා. ක්‍රියා කරන විදිහත්වේ නවා. අන්නේ ක්‍රියාකරන වචන පාවිච්චි කරන හැසිරෙන විදිහ අනුව ක්‍රියාරන වන පාවිච්චිරන හැසිරෙන විදි අනුව යම්කිසි ආකාරයක සමානාත්මතාවයක් නිකං එකම වැඩ කන ගතිය තරහාාකාරයොත්ත එක්ක බැනගන්නවා තරාකාරයින්ට එකක්කෙවක් කියනවානතකොට එකට විරුද්ධ වැඩ කරනවා හිතවත් අඇත්තක්ක සමීප සම්පන්තා තියාාගෙන නවාතින්නේ වගේ මේ ඔක්කොමලා ඇලෙමින් ගැටමින් කටයතු කරනවා. මම බුදු හාමුදුරුවන්ගේ දරවා මම බුදුරජාණන් වහන්සේගේ දරවා අන්නෙම හිතන් ඕන ොකද මම සිව්වනක් පිරිසට අයිති බෞද්ධ කියලා ප්‍රතිඥාදුන්න කෙනෙක් එ ම මෙෙන සෙන්දඩ නට ඩිය ලක අනිත්මිනි සසුගේ චින්තයට වැඩ මගේ ිත වෙනස සෙඩුවුන කියලා අපිට ඉක්මණින් හික්මෙන්න්්ඩ පුළුවන්කමක් තියවා. ඉක්මණින් හික්මෙන්න්ඩ පුලුවන්කමක් තියෙනවා ඉති එහෙම වෙනසක් තමන් තුළ ඇතිකරගණ්ඩුවනෑ. ඒ වෙනස ඇතිකරගණඩ තමයි අපි පුළුවන් තරං ත් සහ කළ යුත්තේ මේ භාවනකමටහන්න දීවැඩඩ ඉති ඒ වගේ වෙනස් කෙනෙක් වෙන්්ඩෝනේ එතකොට මම වෙන කෙනක් ෙන්ඩන අනිත්තායට වැඩිය කියෙන හසක් ඇතිකර ගණඩ ඉති ඒ වගේ තුමයි මේ තරහා සහ මෛත්‍රය දැ අර අර කියන කඩීමට අන්්ඩුවන හිතවත්කං හිතවත්කං මැදිහත්කං වෛරීකං කියනවා අයිංකරගෙනන කඩීමට අන්්ඩෝනාව තියෙන එතකට මේ තරහ කියනක කයිංකරගන්නඩ අපි මෙතර පාච්චිරන ෛත්‍රියයයි තරහැදී අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා ඒ තරහ ඇතිවෙච්ච කෙනව රිදවන්ඩ. තට මෛත්‍රය කියන සංකල්පේදී හම රිදවන්ඩ කල්පනාවක් එන්න නෑ මිත්‍රත්වය හින්ද. මිත්‍රත්වය හිදි රිදවන්ඩ ක්‍රම දෙකයි පාච්චි කරන්නේ අපට පුළුවන් ක්‍රම දෙකයි පාවච්චි කරන්න කෙනෙකුට කායිකව සහ මානසිකව රිදවන්ඩ පුලන් මානසිකව රිදවන්ඩ ඉති ඇහ අක මැතිදී පෙන්න්නවන්නඩ ඕන කනටක් මැතිදී අසවන්ඩුවන සේ ටක මැති දේ දෙන්ඩ නෑ දිවටක්ක මැති දේ දෙෙඩෝනෑ සරීරයට පහර එල්ල කර්ඩුන එතන තමයි කායික කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිට ඇහකණ නාස දිව කියන දේවලුින් අමැතිවල් දුන්නත් මානසිකවට්ටන්ඩ පුලුවන්කමතියෙනවා හ මනසට වැරදි අදහස් ඇතිකරවන්ඩ මනසට ගැටෙන අදහස් ඇතිකරවඩු පක්ක්‍රම යොදන්්ඩුවන මොනවාහරි ආකාරයක ති කයට රිදවීම් කරන්න වැඩට තමයි කියන ගනවා කියලා. ඇ ගහනවාහරි වෙන මොුවවාහරි වාල කරනවා මො හරයක කයිරිද වන්න පුළුවන් අනිදවලින් සිතරිදන්න පුුවන් ඔය ක්‍රම දෙක තමයි පවිච්චි කරන්නේ හිදදා ඒයට අක මැතිදිට හැසිරරිලා පෙන්න්නනවා ඒ අක මැති වචන කියලා පෙන්න්නනවා මේක තමයි ලෝක කට්ටිය කරන වැඩ නමුත් මෛත්‍රත්යක්ක ම මෛත්‍රත්ක තවකෙකොට දෙදෙනවට කායිකමානසිකව ඇරිදෙනවට පොඩ්ඩක්වත් අකමැති තින මිත්‍රත්වය හින්ද. එතකොට මේ හැඟීම් දෙකක් තරහසා මෛත්‍රයකයන්නේ එක වැර උපදින්නෑ. ඉතින් ඇත්තනේ එක වැරනකට ගණ්ඩෝන ක කියලා එකක න ග ්ඩ නෑ ක කියලා තු ලඋපදිදට ද නෑ එක යින්ඩ න කියලා ඒතක බයි්ඩ නෑක තු ල ද ල ප දන හැබයි අපිට එක අධ්‍යාක ඇති ගහන්්ඩෝන කියලාතන බැකි කියල තන පව කියලතන අය රහහිතනවා. එෙම වෙනවා එක වැර උපදින්න නෑ. හැබයි ක්‍රියාත්මකවාට යන්න ප්‍රබලදය. අන්නතකට අපිට දැ ක්‍රමවේදයක් හම්බේෙනවා මෛත්‍රය කියනක ප්‍රබලව වඋනොත් තරහහායට පත්වවා. ෛත්‍රිය කියෙන හැගීම කෙනෙකුට තියන ආදරිය ප්‍රබලනං අතක්කතින තරහඩුවෙන. කෙනෙක් එක තින තරහ ප්‍රබල වනට අති ආදයා අඩුවන එක ආදර තිනය මරලදන්නලට තහ පබලවෙලා ඉතින් ඒගේ මෛත්‍රිය ප්‍රබලනං තරහ එන්නනෑ තරහ ප්‍රබලනම් යිත එන්න ඒෙ මෛත්‍රිය ප්‍රබල කරගඩනෑ එකතම මෛත්‍ර භාවනාව කර මෛත්‍රය කියන කුසලයා කුසල සිතක වර්ධනයට කියන භාවනාව කියලා ඒ වර්ධනයවා කියලා කියන්නේ ප්‍රබල කරගන්නවා කිය එක එකතම මෛත්‍ර භාවනාවෙන් කරන්නේ. ඉතින් ලෝකම කරෙ මෙහම හදාගත්තාහම පලවෙනිෙන් සැනසිරිදායක පුද්ගලයා තමන් ඇයි පැළවිින් සැසිරිදදායක පුද්ගලයා තමම් බවට පත්වෙන්නේ බලන්ඩ කෙනෙකුට රිදවන්්ඩෝනය කිය සිතුවිල්ලක් ඇතිකරගත්ත මොහොතේ ඉඳලාම කෙනෙකුට රිදවඩෝනය කියලා සිතුවිල්ලක් ඇතිකරගත්ත මොහොතේ ඉදලාම මොකක්ද වෙන්නේ. වෙනදේ තමයි තමන්ට රිදනක.ඒනම් තරහා කියන දේතෙක්ක තියන අපි අර කතා කරා කලින්ත් සුචිලෝම ප්‍රතයා වගේ කියලා එකන යාටම ඇනෙනවායක. තරහ කියක තමන්ටම ඇන්න දෙයක් තමන්ගෙම ඇගෙන් අයින් වෙලා තමන්ටම ඇනවා ඒවගේ කත්තම තරහ අපපුහම තමඟගේ පත්තිෙන් තමටම රිදෙනවා ති ඒ දැනගත්ත කට්ටිය සහ තරහත් එක් උපදින නොකළ යතු දේවල් කරන්ඩ හිතෙන නොකියයුතු දේවල් කියන්ට හිතෙන ම වේගයන් වගේ ඇතිනවාේ පාපේයට බයි ැතිවීම් පාපයට ලජා ැවීම් හිත නොසන්සුන්වීම් ඇත සම්පූර්ෙන් අමතක වෙන හැට ඒ වැහිලා යන හැටි මෙගේ ගොඩාක් දෙවල් එ හරියට හානි වෙනවා ජීවිතයකට. අන්න ඒ හානිිය නැතිකර ගැනීමට තරහා අයිංකරගණ්ඩම ඕනෑ. ඉතින් ඒගැන හොද මිනිහිකර්ඩුවන තරහ ඉද ඇති වෙලා තිෙන පාඩු තමන්ට අනන්ට හරි තරහිද ඇතිවලාන පාඩු මිනිහි කර්ඩුවන ඒ මනිහි කරනුවට තමයි මොකද මෙතර පලවෙනි දේතමයි මයිතයට හිත වටවා ගැනීම. හරිද එකඉ දේශයේ ආදීනෝ හොඳරමනි කරඩඕන හරිද අපි උපද්දවන්ඩ හදන්නේ කාරණ හතරක් මම වෛර නැත්තෙක්වෙන්ම්වා මම තරහ නැත්තෙක්වම්වා කියලා ඒ වචන හතරක් උදවන් හදනනි සිතෙන් සිතු විරිත එක් තකදයාගන්ඩන පලවෙනි පියවරට ය්ඩ කළ යුතු දෙයක් පළවෙනි පියවරණ පි හැම්බලේ මත්‍ර බානද ම වෛරනැත්තෙක්වෙෙන්වා ම තර ැතක්ෙන්වා දුක්පිීඩ නැත්තෙක්වෙවා සුවපත් වූ සිත් ඇත්තෙක් ෙන්වා වෛරනැත්තෙක් ෙන්වා තරහ නැත්තෙක් ෙන්වා දු්පීඩා නැත්තෙක්වෙන්වා සුවපත් වූ සිත්්ත ඇත්තෙක් වෙෙන්වා කියලා මෙනෙහි කිරීමක් කරනවා. ඒ ඒ වචන හතරත් එක් සිටවල උපදිින් ටඕන හැඟීම උපතිින් දෝන. ඒ වචන හතරට අදාළ හැඟීම් මගේ සන්තානයෙන් බුර පුරා නැගෙන විදිට මගේ සන්තනය සකස් කරඩඕන මේ බලන්ඩ කොහොමද කරන්න කියලා. වෛරහින්දා මිනිස්සුන්ට ඇති වෙන ඩය බොහෝ වයිර දේව හිඳ මිස්සේ වයිරට්ේ ගන ත හිත හිතත ඉන්නවා ඉඩමතර ගහගන්න. ගහගන්නකට තේරෙන්නේෙ නැහැ. මේ අන්තෙකට මරදනවා කියලා අපි අතින් කාටහරි ගැවොත්තේ අපේ අත්වදවා. එතකොට බැනගන්න දෙෙස්තෙවුල් තියාගන්න. ති මේ වගේ ගොඩාක් දේවල් වෛරහින්ද ඉළඟට කල්පනාවේ නිමක්නවඉන්නවා කොහොමද මොවරිද වන්නේ කියලා. ඟට එයාගේ පැත්තෙෙන් මොන අද වෙන්නේ කියලා මොන හිතදදන්න කියලා හිතන්ඩුවනති අර්ථයක් නැති තමන්ට රි සිහින මාලිගාවල තමන්ට හරයට තනියම රිදන සිහින මාලිගාවල් වල ඉන්න බව අප හොදර තේරුම් ගණඩුවුන. අපි ඉන්න ඒවගේ සිහින මාලිගාවල් වල ඉති ඒක තේරුම් ගණඩුන කොටෝ මිසෙල්ලා අපේ පැත්තෙන් අපි ඒහම තේරුම් අරගෙන මොකද කරණ්ඩුවනේ ජීවිතය ගොඩක් නිරවුල් කරගණ්ඩ අපහසු සිතුවිලි එන්න නැතිවෙඩ. ඇත රි දෙන්න සිතුවෙරි එන්න නැතිවෙන්ඩ හදාගණ්ඩෝන. ඉදි මොකද කරන්නේ වයිරයෙන් එන ආදීනම හොදරමිහිකරන්න වෛරයෙහින්ද මිනිස්සුන්ට වෙලා තියෙන පාඩු. තමන්ට වෙලා තියෙන පාඩු. අනුන්ට වෙන පාඩු. රටකට සිද්ධ වෙන පාඩු. එතකොට ගමකට සිද්ධ වෙන පාඩු. මේ වගේ බොහෝ දේවල් තියෙනවා. බොහෝ දේවල් තියෙනවා? සිද්ධවෙන පාඩු තමන්ට දැන දේවතියන ලෝකේ මිනිස්සු එකන එක එකිනෙකා කුල්ලකා ගන්නවා එකනෙ එක එකනෙකා මරාගන්නවා. ඇ හැමෝටම රිදෝගන්නවා. හැම වෙලාවකම මහා කරදරකාරී තත්වන් ඇති කර ගන්නවා. ඉතිං ඒවත් එක් ජීවිතහානිවෙන්නේ සමමාට මේ හොඳට හිටිය මිනිස්සු එක දවසකින් දෙකින් අත් නැති කකුල් නැති තත්ත්කර පත්වෙනවා. මේ වෛරය කියන එක රහාව කියන එක දෙකම ගත්තොත් එහම රහ කැන්නේ සැනය ඇතිවෙන තරහ ඉවත්තේ වගේ මයි ළඟ ඉන්න කෙන මරදාානවා ඉට පසෙකොඩා පසුතැල්ලෙනෝ ඔකොට වැඩිය මේ දේවල් හිතනකොට මේ අනුන්ට වෙලා තියෙන හදිය ගැන හිතනකොට මම හැමදාම කියන්නේ අප පින්නන්ට අයට ඔය තත්තට මාව පත්වෙන්ට පුලුවන් කියමිණ කරඩන රි ඔය තත්තට ම පත්වෙන්ට පුලුවන් කියමිණ කරඩඕන අම්ම තාත්තා මරලාදාන සමහර දරුවන්න අපි ඒ අයගේ ජීවිතදිහා හිමීසරේ බැලුවොත් අපිට ඉතාම පැහැදිලි තේරෙනවා එයාට එාව පාලනය කරගන්නඩ බැරි මට්ටමට යම් සිද්ධි සකස්වෙලා පරිසරය සකස් වෙලා මේ සිද්ධිය වෙන්ඩ යම් සිද්ධි සකස්වෙලා පරිසරය සකස් වෙලා මේ සිද්ධිය වෙන්ඩ. අන්න ඒක අපි තේරුම්ගත යුතු තියෙනවා. ඒක අපි තේරුන්ගත යුතුව තියෙනවා මේක කොහොමද. මේ තත්තට මුණදීලා කටයුතු කරන්නේ කොහොමද මම කියලා. අපි බෝම ප්‍රවේශමෙන් මේ ගැන කල්පනා කරන්න ඕන හිතන්ඩෝන. මෙහෙම වෙන්ඩ පුළුවන් ම මට වඩ පුළුවන්. මේ ජීවිත එනෙවෙයි. සංසාර ජීවිතේ මට ඉතාම දුස්සීල ඉතාමත්ම නරක තමන්ගේ අහිංසක අම් මට ගොඩ කරදර කරන ගුටි බැට දෙෙන. අම්මව මරන්ඩ සූදානන් වෙන පියෙක් හමුවේ පුතෙක් වෙලා ඉපදිලා ඉඩ පුලුව. එවැනි වෙලාවක් අවුත්. මම කියනෙතා තාර්තිික සිද්ධ වෙච්ච දවල් සමහර දෙදවල් එහෙ වෙලා තියෙනවා. පවුල රක්ෂා කරන ඔක්කෝොම කරන අහිංසකව කටයතු කරන මෞතුමියයට බීමත්ත ඇවිල්ලා බිම පෙල්ලගෙන බෙල්ල මේල්කගෙන මරන්ඩ හදන වෙලාවක එතන ඉන්න තරුණ දරවා පොල්ලක් කරගෙන තාත් අම්ම බේකගට තාත්තක් ගොලිුවට හම තාත්ත ැෙනකොට හැන්දෑේ හිතාදාගන්නට බැරුව මේ ළමයක් කෝච්චිරි පැල්ල බරෙනවා ඒවගේ ඒ වගේ ඒ ඔක්හෝම දේශය වෛරත් එක්ක තරහවත් එක් එන දේව එතකොට මේ තරහා කියන එක ඔය ක්‍රමටම මට ඊළඟ බාවේ දැ මේ භවය එනවේ ඊළඟ භවයේ ඔය වගේ සිද්ධියකට මුණ පාන මට්ටමකට පත්තෙන්ට පුළන් එකන ඒක වෙන්නේ තරහ කියක තිබොත් හ කියනක නැතිකරගන්ඩ අශ්‍ය කරන වැඩපිළි වෙලා බුදුජාන්සි ධර්මිතු තියෙන ඔන්නහම තනකට අපට හිතෙනවා හම් මට තර හන පා වයිරේහින්ද බොහ සිද්ධ වෙලාතියෙන දේවල් මට වවෙඩ පුුවන් එහම හිතෝන. වෛරහින්ද සමහර වෙලාවට පි දන්න අනු නසන බෝබ බැඳගෙන සමහර මිනිස්සු වයිරෙහින්ද තමන්ට වෙලාබයක් වෙන්ඩ මේ ඊළඟ භවය සාර්ථක වෙඩ කියනෙ වෙයි පසුගිය කාලනුව මත ඇති සහර යෝතියන් පවා පිරිසින ැන්ට කියලා සරිරය පුරවා ගත්ත. පුපරවාගෙන සමහර වෙලාවට යාලාගේ සරිර අංග ඔළු කෑලි අත් කෑලි තන්තැගලම පුර ගත්ත කෙනගේ මේ වෛරය හින්දා ජාති වෛරයක් එකැනෙ එකක ජාතිීන් කෙරහේ උපතින්හම් බෙච්ච වෛරයක් ඒ වරය පිරිමහන්ඩ ඒවගේ දෙවල් කරා එතක සංචාර්ජ මේක හිතා අන් මේක හිතාන්ක කොච්චර දරුණුද ඊට ොහතකටස්සෙල්ලා තමගේ බඩේ බැදගෙන බෝම්බේ ඒ ඒ පුරවාගන්ඩ මොහොතකට ස්ල් අයට තිබ හැගීම කොමඇදක්ක හිතන් ඉතින් එවැනි තත්ත්කට මාව පත්තෙන්ට පුළුවන් මේ වෛරය තිබ්බොත් අ ඒ එකටමයි අපව මෙිහි කරන්න. ඇද මේක මෙිනිහිකරර මෙිහිරර මේ හැඟීම හදන්ඩම ඕනෑ. මේ හැඟීමම හදනොකට වෙන ද බලන්ටඩ. ඕක හොඳට වෛරය ආදන මිනිකරමින් එකක්නට වෙච්ච දේල් තමන්ට වෙච්චදේවල් තරහහි ආදනව මෙිහිකරමින් තමන්ට වෙච්ච දේවල් ලක අයට තරහින්ද වෙච්ච දවල් මෙිහිරමින් මෙිහිකරමින් එයම් කිසි කෙනක් කටයුතු කරන වනං එයාට මොකද වෙන්න කිය බලන්ද අන මටනං වෛරයක් නං එපා කියෙන අදහසක් කියනවද නැද්ද. ඒක එන්න අරදිර මිනිහිකරොත් විතරද නැද්ද. තරහක්නට එට පා තරහටනම් පොඩ්ඩක්වත් කැමති තරහනම්ට එටපා කිය එක භයානක දෙයක් දිට තරහා එපා කියන ප්‍රාර්ථනාවක් තමන් තුළින් එනවද නැද්ද. අන්න ඒ එඩෝනේ ඒන් ඒ එන හැඟීම නේද මම වෛර නැත්තෙක් වෙම්වා කිය කියන්න. මම තරහානැතෙක් වෙම්වා කියලා අපි කියන්න ඒක නේද. එනම් මම වෛර නැත්තෙක්වවෙම්වා කියලා බරපතල හැඟීමක් මට එන්ඩෝන. මම තරහ ැත්තෙක්වෙම්වා කියන බරපතල හැඟීමක් එඩුන කියන්නේ තරහා වෛර මගේ තුළින් අයින් වෙන්ඩෝනෑ කියලා අයින් කරගණ්ඩෝනෑ කියල තද අදහසක් එඩෝන. ඒ එන්ඩනං තරහ වෛරයේ ආදීනුවමිහි කරණ්ඩෝන වගේම. රඟට මෛත්‍රිය ආනිසංසමිනි කරන්නුවන. මෛත්‍රී වර්ධනය වෙලා තිය වර්ධනය වෙලා තිබීමේ අනිසංන් සපි කීපයක් කිවවා තමන් සාන්තෝ වාසයකරන ස්වභයතමයි පලවෙනි දේවල් තමාන් විදවන්න නැතිවා ඒවක්කොමකිව ඒවගේීම සැපසය නිින්දයන සැපසේ නැගිටින හීනකින්වත් කිසිම ආකාරයක බියක් ඇැතිගැනීමක් ඇති නොවෙන මනුස්යන්ට ප්‍රියවෙන මමුුත්වෙන්ට ප්‍රියවෙන නොමුලාව ලාක්‍රා කරන මරණින් මතු ස්වාර්ගයේ උපදන මේ වගේ බොහෝ දේවල් තියෙනවා ආනිසංස වසේ. ඉතින් ඒවා මෙතා නිසන්ස ූත්‍රයයා අනු හිතර බල්ල ඒ කවේෂණය කළ එය අනුව හිතණ්ඩෝන. එතකොට ආදීනව සහ ආනිසංස නැවත නැවත මෙිහි කර්ඩෝන. ආදීනව සහ නි න නැ නැව නවත මෙිහි කර්ඩෝඩ. ඉතින් හ මෙිහි කර කර මෙිහිකර කර මෙිහිකර කර මොකද කරන්නේ අපි අවශ්‍ය කරන කඩීමට මේ ජීවිතය තුළ අපිට අවශ්‍ය කරන ප්‍රබල හැඟීමක් තමයි මට තරහා එපා මට වෛර එපා මේක මගේ හිත ප්‍රතික්ෂප කරන්න ඕන මගේ හිත නැගී හිටිනවා හැවලේම තරහට විරුද්ධ නෑනෑ තර මාත්‍රයක්කත් මට එනැති සිර මගේ හිත ඇතිමට හැඟීීමක් තියනොහෙම අන්නඒ එක තමක් වෛර නැත්තෙක්වවෙෙන්වා මම පයිර නැත්තෙක්වෙන්වා තරහා නැත්තෙක්වෙන්වා කියෙන හැඟීම ඉප දෙෙන විදිර කරනම මෙහිකිරීම මෙහි කිරීම කරන මේ හැගිීම කොච්චරවත් ඉපතුුණනාද කියන බලන්ඩෝන එකකට එකක් ගැලපෙනවා එකට එකක් ගැලපෙනවා එක එක පියවරක් ඊළඟ පියවරට සම්බන්ධයි එම සම්බන්ධ කරගෙනයි මේ ස්්‍රරහටේ අන්්ඩෝන නැත්තං වැඩක්න දැනගෙන අන්ඩෝන මේ ගමනමක් හමදාම කියන භාවනාවක් කියන්නේ දැනගෙන යන ගමනක් කියලා. හරි එන මේ එකිනෙකට සම්බන්ධතාවයන්නතු ඊළඟට තියෙනවාකේ තාව වා්‍ය දෙකක් දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවපත් ව සිත්් ඇත්තෙක්වෙම්වා කියන මි ැනං අයා අමුතුේ මි කරට දෙන්නේ. දුක්පීඩා නැත්තෙක්වවෙම්වා කියනෙ කායික දුක් සුවපත්තුූ සිත් ඇතක්කේවා කියනෙ මානසික දුක් නැතිවේවා කියන එක. දුක්පීඩා නැත්තෙක් වෙම්වා කියැන යික දුක් නැතිවවා මානසික දුක් නැතිවා ති කායික දුක් මානසික දුක් කියනේවා ඕනෑ තරන්තිෙන ඒ ඔය කියන ඔය දෙවනිවාකය. අපිට හොඳට හැම්වෙලේම තියන ක එකකන දුක්වලට කැමති ඇහිත සූපත්වවට කැමති කායක දුකලට කැමතින මානසික දුක්වලට කැමතින ඒක හැම්වෙලේම තියවනොම තියනෙද තව ප්‍රබල කරගන්නඩ පුලන්කම තියෙනවා. කායික දුක්වල දුක්වල සහ මානසික දුක්වල තියෙන. ප්‍රබලත්වය ගැන එකනවා තියන පිඩාව තමාන්ට ලබිච්ච නැතිව ඇති. අන්නේ ලැිච්ච නැතියව ඇතින පිීඩාව පිළිබඳව හොඳින් වෙනහි කරන්නව. අන්සබාගගේ ධදිච්චල ඩෙකම් පිළිකාවක් හැදිච්චලෙඩෙකුම් ඒ වගේ අආ අරගෙන ඒ අටිය සහරවිට ඔය පිළිකාවල්ලේම ැදනම සරීරය අංගයන් කපලදානවා. එක තැනකට වෙලා ඉන්ඩවෙනවා අන්සභාග වගේ හදනම අතක්වත් උස්සගන්ඩ බෑ එතකොට හදිසයේ කුම්ිය කරිකෑවෝොත් කනක හරි කොහැරි හෙම ඉන්ඩවෙනවා හැරෙන්ඩ් බෑ රත්වෙනවා සරීරයේ රත්වෙනවා එක තැනක තිබ්හම ගොඩා කරත්වෙනවා. එතකොට ඒ ඒ හැම දෙයක්ම. පිඩා කාරි එතකොට අන්න ඒ ඒ රත්වව ඉඩ නොහොතකට හිතන්නක. අපි දැම්මේ පුටුවකිඳ ගන්නකොට අපි රත්වෙනකොට හැදෙනෝ. ඒ හැදිලලා රත්වෙනෙ අඩු කරගන්න ඉරියව මාර කරන ඉරියව මාර කරපවා මේ සාරිරේ තියන දුක් නැතිව වෙනවා. හ දුක් මේ සාරිේතිය දුක් දඩාවනට ේන ැ ටික් මට රියෝ මාරු කර හදන්න පුළුව හිද හැබ අන්ස ාගාව වගේ ෙ හදන කරක රියව මාරගඩ මාර වවා එතකට හරිරයට ේදෙන තියෙන අඩුමගාන පැත්තර හැඩ ලයින්න අට සමහරයට හැරෙන්ඩ් බෑ එම හැරන්ඩ බැරිිය ඒ හැරි්ච පැත්තරම ඉන්න හරිරයට ඉදිරිදිද අප තේරෙන්නේ සමහරයට ඔය වගේ ඩවලති කතා කරන්නට ැරු යනවා ර කතා කරන්න බැන්න තමන්ගේ මේ කකුලරිදිෙනවා අතරිදිෙනවා කු ර විදිර තියන්ට පාරිදවා මට මේ පැතර ඉන්නකොට කොදරදිෙනවා කියලා ක්වත් කියන්න බැමහොතක හිතාට තාාත්තික තමන්ගේ පැත්තෙන් මේ කායික දු කියනවා මොන්නත් තරං අමාරුද කියලා ඒ ගෙන හිතන් ෝන අඩුමගන මැසෙක් හෝොත් එලෝ ගන්ඩක්වත් පුළන්කමක් නැත්තං මොන තරම් පහසුව අත්ද තමන්ගේඇ දාලා 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 ඉට පස මොකද වෙන්නේ ඇඳබන හැදෙන ඒ අන්දගන්න හරි ායනක ඒවඉක්මට අඩුවවෙෙනෙන ඒවනිකම් පිච්චිලාගේ පැත්හක් පිච්චිලා හිල්ල වගේ එතකොට මේවතෙක් දැන් ආයින්ඩ වෙන අය තිබට චැඩි අමාරුවෙන ඉඩගියයාම් ඉතින් මේ වගේ කායික දුක්වල තියෙන මහා දරුණු පීඩාව වගේ තමයි මානසික දුක් කල තියෙන දරුණු පීඩාව තමන්ට හොදට දැන ඇති ඒ දෙක ගැන හොන්දට මෙිහි කරන්නුවුන් මේ දෙක ගැන හොන්දට මෙිෙහි කරන කොට ඔය විදිහයට සංවයේ දීව කායක දුක් මානසික දුක් කියනේ ගැ ොඳදට මෙිහි කරනකොට ඔන්න අදහසක් කෙනව තමාන්ට මක්ද මම දුක්පීඩා නැත්තෙක්වා අපි මටනම් මේ වගේ දුක් පීඩා ඇතිවෙන්ට පා ටනම් මේ වගේ මානසික පීඩා ඇතිවෙන්ට පා ගැන සුපත්තු සි ඇැත්තක්ෙන්වා. මේ වාක්‍ය හතරත්ෙක් අපිට හොඳ හැගීමම උපදිින්ඩඕනෑ ඒ හැගීම් උපදිනකම් මෙහි කර්ඩෝනෑ මේ වාක හතරත් එක් හැඟීම උපදින්ඩඕන අවශ්‍යතාවයක් උපදිින් ඕෝන ඒ අවශ්‍යතාවේ උපදින තුරු මෙනිහි කර්ඩඕන මකක්ද මම වෛර නැත්තෙක් පෙම්වා කියකට අවශ්‍යතාවයක් මම තරහාා නැතිවෙක් නැත්තෙක් පෙන්ම්වා කියනකොට අවශ්‍යතාවයක් උපදින්නේ වෛරේ සහ තරහහි තියෙන ආදීනව හොඳට මෙිනහිකරොත්තමයි ඉළඟට මම දුක්පීඩා නැත්තෙක් පෙම්වා කියන අදහස තරව හිතට දැනෙන්නේ දුක්පීඩ ගැෙන හොඳට මෙිහිකරොත්තමයි මම සුවපත් වූ සිත්්ත ඇත්තෙක් වෙම්වා කියද්දි. ලෝකේම තියන සියලු සියලු දුක්ඛිත කාරණාාවගේ පැත්තිෙන් අයින්ෙන් ඩෝන කිය නිවන්දකින් ඩෝන කියනක යෝ කියන්නේ ස්ුවපත් ව සිත්්ත ඇත්තෙක් වෙම්වා කියලා මෙිනිිහි කරඩෝන. එතකොට මේ මේ මිනිෙහි කිරීමට සාධාර්ණයෂ්ට වෙන සිතු විලී තමන්ග පැත්තිෙන් එනවද කියලා පිරික්‍ෂ පිරික්ෂ පිරික්‍ෂ පිරික්ෂා පිරික්‍ෂ පිරික්ෂා බලටවන. එහම තුවෙලි තමන්ගේ පැත්තිෙන් එනවද කියලා පිරික්‍ පිරික්ෂා බලටරුවම එහෙම බලොත් තමයි අපිට පුළලංකම තියෙන්නේ මේ ඔය කියන කඩමට යඩ වැඩ පිඩි වෙලක් සකස්කරගන්න පුළලංකම තියන්නේ එතකොට කායික පීඩා නක පිඩාවලට මගේ හිත තදම්ම අකමැතිවෙන ස්ොභාවයකට පත් එඩෝන එතකොට තමයි වැඩ පිළිවෙලක් නිර්මාණය වෙන්නේ දැන් මෛත්‍රියයට කැමැත්තක් තියෙන මගේ හිතේ තරහායින්වෙන වයර සරහි ෙන් ඩෝන කරැ තින තව මොකටද දන්න මේ එක තියෙන කායික පිඩාවලට මානසික පිඩාවට එක මැත්තක් තියෙන ඒ එක හොම තිබ්බ එක හොඳට ප්‍රබලලා තියන අනේ මටනම් මේ වගේ දෙයක් වඩ පා කිය එ හොඳට මෙිනිහිර හ ගණඩුන මෙිහිර කර කරරර හ ගණ්ඩුවන තමම්ම පිරික්සණඩෝන වශ්‍ය කරන කඩීමට ඇවිල්ලද කියලා මගේ මේමිනිිහි කිරීම් තුළින් අවශ්‍ය කරන හැඟීම අවශ්‍ය කරන කඩීමට ඇවිල්ලද කියලා තමම්ම පිරික්සණ්ඩඕන තමම්ම පිරික්ෂ පිරික්ෂා පිරික්ෂ පික්ෂා පිරික් පිරික් සකස් කරගණඩුන හරි එහෙම නැත්තං කරන්ඩ බෑ එහම නැත්තම් මේ කරන්ඩ බෑ මේ මොකද වෙන්න නෑ වැඩේ වෙන විදිහට මනස සකස් කර් ඕන තැන් ඉරඟට ද අපිහිතමකෝ මේක කොච්ර දැනෙන්ට ඕනද කියනවනං රටේ රජකම දෙන්නම් කියලා කියෙන කියෙනෙක් එක පැත්තකින් රටේ රජකම දීලා අනිත් පැත්තෙන් කියනවා හැබැයි මේකත් එක්ක වෛර තරහා කායික පීඩා මානසික පීඩාත් දෙනවා කියක් කියවා දෙකෙන් කෝගද ඕන කායික පීඩා නැතිව මානසික පීඩා නැතුව වෛර තරහා නැතුව ඉන්ඩ අවස්ථාවක් දෙනවා එහම නැත්තැම් ඒවත් එක්ක රටක රජකම දෙනවා කියවා අපේ මිනිස්සුනම් රජගමටක කඇමතිවෙ ඒතින්නේ ඒක තියෙන නිරර්ථක භාවය දන්න හිද වෛර තියෙනවනම් තරහ තියෙනව නම් දිකට දුක්වෙදිනවා කායික පිඩා තියනවනම් මානසික පීඩා යවනම් දිකම දුක් දෙෙනවා. එහෙම රජකුත් රජවනා කියලා වැඩක් නෑ කායික පීඩාහ මානසික පීඩා තියෙනවනම් රජවුනත් වැඩක් නෑම ලෝකෙ ඒ එක සම්මුතියක් විතරයි න තමන් දුක්වෙදි නවා. එහෙනම් කායික මානසික පීඩා නැති වෛර තරහා නැතිකම රජකමටත් ඇැඩිවාටිනවා රි මොක දෙකොටින් තන් ඉන්න නිදහස බහොම සුවසේ මොකද ජීවිත අරමුණ ඒවාගේක් සුවසේ ඉන්ඩ හරි හිතයි හිතයි ඔය සතුට ඇතිවෙන්නේ රජකම හම්බුනත් රජගම කියන සම්මුතියක් ඒකට කැමති නම් සතුරක් ඇතිවෙන අකමති නං අසතුරක් ඇති වෙන ජකමත් අසතුට ඇතිවෙන අවස්ථා තියනවා මේ ලෝක එම උදාහර තියෙන ජාත කතාපොතෙ තියනහ අතහැ දායන්නේෙ එක එමහා බුදධ්‍යත්තන් වහන්ේ හුන්ග අවස්ථාව රජකම අත හලදාලා යවා හරි එතකොට බලන්ඩ මෙන්න මේ හැඟීම් එ මේ හතර වෛරනැත්තිෙක් තරහනැත්තෙක් දුක්පීඩා නැත්තෙක් සූපත්ව සි ඇත්තෙක් කියන හත රජකමට වැඩි වට දි මතක්කර අප ගෙදර ගෙදර මතක්ක නවල් මොකද වෙන්නේ මට අදහසක් කෙන එතකොට මට විතරක් නෙවෙයි අපි දන්නවා මිත්‍රයෝ ගැන පුංචි කාලය හරි කොයි හරි කාල කාරි තමන්ට ඉතාමත් වටිනා මිත්‍රයෙක් ඉන්නවනං ඒ මිත්‍රයා ගැන හැමවෙඩේම තියෙන්නේෙ මොනවගේ අදහසක්ද හරිද ඉතා වටිා මිත්‍රෙක්කින්වනන් ඒ මිත්‍රයා ගැන හැම වෙලේ අපි තියෙන මොනුවගේ අදහසබ්ද කියල බලන්න්න ඒ මිත්‍රයා ගැන අපිට තියෙන්නේ පැහැදිලිවම ඉතා පැහැදිලිවම තිබිය යුතු සහතියෙන්නේ කරදරයක් නං වෙන්ඩෙපා හිරිහරයක් නං වෙන්ඩෙපා යහපතක් වවැ්ඩෝනයක තමල්ලක තිනෙන හොඳමදේම දීලා හොඳම දේදීල සතුටන ස්වභාවයයක් ඒම කරදරයක් හිරිියරයක් වෙන්ඩපා කියන අදහසත් මේ මිත්‍රත්වය තුළ තියෙනවා හරිඒ මිත්‍රත්වය තුළ නිරායාසයෙන්ම ඒ අදහස්ති නවා කරදරකාරි තත්වය ඇතිවෙන්ට පල ෙදර ක්කොමතේැ අප මිත්‍ර නං අපිට ලැබෙන හොඳමදේ හොඳමදයක්ත් තියෙන නම් ඒක ගෙදර අයට ලැබෙන්ඩ ෝඕනි කියරම් අපිගෙන් මතක් වෙනවා කියලා මොුණහරි කෑමක් කතරගත්තම තනීමට හවලා මතක් වුණා මෙයා අටත් දෙෙන්ඩ තිබ නං හොඳයි කියන්න ඒතුම මිත්‍රත්වය හැටියේ හරි මිත්‍රත්වය තිෙන තමාන්ට ලැබෙන හොඳමදේ දෙෙන්ඩ වගේ අදහසක් වෙනවා ඒ වගේ තමන්ගේ නිවසේ සියලු දෙෙන මතක්වෙද්දී තමන්ට අහවල්ද ලැබෙනවනං අහවල්ලායටත් ඒක ලැබීම හොඳයි කියලා අදහසක් එනවා එතකොට රජකමටත් තැඩී වැට්න දෙයක්නු මට ලැබෙන්ට නියමිතව තියෙනවා මං හෙමදයක් ඉල්ලමින් ඉන්නවා. මං ඒවාගේ දෙයක් සකස්කරගන්්ඩ අදහස් කරමින් ඉන්න වර නැත්තෙක් තරහ නැත්තෙක් දුක්පීඩා නැත්තෙක් සූපත්ව සිට් ඇත්තෙක් එනං අන්න අදහසක් කපතින පින්නත්න්නේ මටහි තරක් නෙ මාමින්ම මාමින්ම මාමන්ම තනතම ොඩ කට් අමත කරන්තැන. මාමන්ම මගේනිවසේ සිරු දෙෙනා වරනැත්තුෝ වෙත්වා තරහනැතුෝ වෙවා දුපපීඩා නැත්තුෝ වෙත්වා සුපත්තුූ සිතඇත්තුෝ වෙවා වරනැත්තුෝ වෙවා තරහනැත්තුෝ වෙත්වා දුපප්‍රීඩා නැත්තුෝ වෙවා සුපත්තු සිඇත්තුෝ වෙවා කියෙද හරි මාමින්න්ම කර මට තරක්නෙවෙයි. මේයටත් මේ දම ලැබෙන්ටෝන මට විතරක්නෙ වෙයි අන මේ අයටත් මේේදම ලැබෙන්ඩෝනය කියලා අදහසක් ඇතිවෙනවා එතකොට ඒ ඇතිවෙන අදහස තමයි අන්න නිවසය අයකෙරෙහි මට උපදින මෛත්‍රය කෙන එක ඉට පස්සේ තවදුරටත් අරවග තියෙන ආදීනව ම වෛරේ තියෙන ආදීනව තරහ තියෙන ආදීනව ඇතකොට දුක්පි ඩවල තිය දීන ඒව මෙ හිරද න්න අපි ගමට හිතයමුම කරනවා ගමටයම ඉතවම කරනරත් මා මෙන්ම අනේ මට විතරක් නෙවෙයි අපේ ගමේ සිරු දෙන වර නැත්තවෝ වෙත්වා ගමේ සිරදදින තරහ නැත්තුව වෙත්වා දුක්පීඩ නැත්තුව වෙත්වා සොපත්තු සිත් ඇත්තුවෝ වෙත්වා කියලවන අදහසක්නවා. ඒක පරිපූර්ණ වවැඩෝනේ මුළු ගම මාරමුණු කරගෙන එන්ඩෝන. හැබැයි මේකට ප්‍රතිවරද්ධ දේල් සිද්ධ වෙන බව තේරුම් ගණ්ඩෝන සහර ට ගම ඉන්නවා මගේ අද තරාකාරෙක්. හිටපුූ තරහාකාරෙ කරි ඉන්න තරහකාරෙක් කරි මරි මට ද්දට වියසන කරපු මට හරිට කරදර කරපු මට වෛර ඇතිවෙලා තියන කෙනෙක්කවා ගමේ එත් මේ ගම ඉන්නකොට මම මේ මිහි කරන්නමොකක්ද ගමේ සියලු දෙනානේ මං වගේම ගමේ සිරු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තව වෙත්වා පොඩී කායක පීරනයක්ත් ඇතිවෙන්ඩෙපාකා එනම් දුක්පීඩ නැත්තො වෙෙත්වා සුපත්තු සිත ඇත්තු වෙත්වවා කියලා ිහි කනකොට අන්නාරය මතක්කෙනවා මතක් වෙනකොටම ඉතිෙන්නේ ඔය යස්සයාට නංත් කැඩෙන් ඩෝනය කකුල් කැඩ ඩෝනෑ බිල්ල කඩෙන් ඩෝනය කියන දහස්නදී හරිස එතකුණ ඒ අදහස ඉස්මතු වෙන මේකට වැඩිය ප්‍රැබල වුනොත්තේක දුක්පීඩා නැත්තුූ වෙත්වා මාමින්ම මානසික පීඩා නැත්තෙක් පෙම්වා කියෙන නතැන් සූපත් වූ සිත්ත ඇත්තෙක් වෙෙත්වා මාමින්ම කියලා එන අදහසට ප්‍රතිවරුද් අදහස කන්නර් පැත්තිෙනවා ඒමකදද නෑනෑ මට කරපුදීවල් මට හොතර මතකයි මෙහෙමයි වෙන්ඩෝන හෙමයි වෙන්ඩෝනෑ කියලා හිරිහර කරදර පාර්ථන කර සිතුවිල්ක්ෙනන මේද පරස් පරයි මේදක සැලන් සැෑරි මාරමාරුට එන්නන්නේ ඇල්ල ප්‍රබලයි ක්‍රියාත්මක භාවයට යන්නේ. හරි ප්‍රබල එකයි දිනන්නේ. එතකොට සහර විට ගමේ දිමමා වස්ර්ථකයෙන් පුළංගෝ කරන්නි කියලා ෛත්‍ය පතරවන් ගි මද සාර්ක. අන්න එක හින්ද ගොඩාක් හිත සාර්ථක කර ගන්නකං සමහ දිවල්ගන මිහි කරන්න ඩියන්ිනේ විශේසයෙන් තරහා තියනය ගැන? වෛර තියෙන අය ගැන ඒවගේ දැඩිය ආදරයක් තියෙනය ගැන ඒත් එහෙම දැඩිය ආදරයක් බැඳීමක් තිනය වෙන්වාසයෙන් ගත්තොත් මෛත්‍රිය වෙනුවට ආත්මාර්ථකාමී ඒක කේන්ද්‍රීිය ආදරය ඇති වෙනවා එතකොට ඒක කරදර කාරි තත්ත්යක් මෛත්‍රියයට පට හැනි මෛත්‍රිය වේසයෙන් එඩ පුළුවන් ආදරය වැඩිවිෙන්ඩ පටන් ගන්නවා ඉති ඒක හින්දා මෛත්‍රිය කරනකොට පෞද්ගලිකව ගොඩක් හිතවත් අය ගන්නේෙ නැහැ ඒවගේම තරහ අය ගන්න නෑ ගන්නතු මගේැලෑන මිය පර්ලෝගිය අය ගන්නෙ නෑ බහොම සංවේගයක් කඇත්වෙන්ට පුළො මිය පරලු අයරගෙන අනේ ඉන්න තැනක සවුවපත් වෙන්ඩනි කියැ ඒ වගේ කරන්න ගම සංවේගේ එකත්ෙක් මි්‍ර වෙලා එනවා එතකොට භාවනාවට බාධාව වෙන හිත සංසුම්භාවය නැති කරනවා තිහිෙෙන ඒවගේ අය ගන්නතු විශේසිෙන් ඒවගේම පිරිමිය අයිනං ීන්ත් ස්ත්‍රීන් න් පිරිමි අයවත් විරුද්ධලින්ගකින් ගන්නෙත්න වෙනම අරගෙන ඒමොකද ඒ තුළ මෛත්‍රියවේසයෙන් එන රාගාධී කෙස්ථාර්ම ඇතිවෙන්නට ගලංකම තියෙන මෛත්‍රවේසයෙන් ගන රාගාධී කෙලෙස් ාර්ම ඇතිවවෙන්නට පුළලංකම තිරැති මේවා මේ ආකාරය අය එකක් එැෙක්ත් ගන්නන්නතු මොකද කරන්නේ මේ කඩයිම පසු කරගෙන නවා. එකන්නේ පොදුවේ ගන්නෙමගේ ගමේසිියරු දෙනා වෛරනැප්තෝ ෙත්වා තරහා නැත්තෝ වෙත්වා ්‍රඩානැත්ව වෙත්ව සූ පත්වතු සිත ඇත්ව ඇත මගේ ගම සලු දෙ සියල්ු දෙනා කියගන්න පුොද වසයඒ වගේ එහෙම මගහාරි මිං රටේ සියලු දෙනා කියරත් ගන්න පුද වසයඒ වගේ ඒවිදිටර මග හැරිය යුතු තැන් මගහරිමිින් මේ ලෝක සියලු දෙනා කියත් පුද වසයෙන් ගන්න එතකොට මේ ලෝකේ සියලු දෙන ක කියලා ගන්න ලෝක සියලු සත්ව සලු මිනිස්සු කියල ගන්නුකි සිෙල්ලාම් එතකොට දැන් මිනිස්සත්ක්ක ිරට රන්න. එහෙම කරගෙන යනකොට අපිට සිතුවිලි මදිනං මේ රටේ සියලු දෙෙනන වෛර නැත්වෝ වෙෙත්වා කෙනනකට ට සිතුවිලි මදිනං. එකන හැඟීම මදිනං. හරිද මංමකත කරන්න් ඕන වෛරයේ ආදිනව ආයමනෙහි කරනවා තරහයි ආදීනව ආයමනය කරනවා. දුක්පීඩා ලෝකයේ හැම කෙනකට මොහුක් තැන්වල සිද් වෙච්ච අධදිික දුක්පීඩාවන් ගැන මෙනෙහි කරනවා. ඒවගේ මානසික පීඩාවන් විදලා දිීන සසාගත්තා ඉන්නවා ඒවගේ මිකරන කොච්චර පීරනයකින් ඉදඇද කියලා. එකොට ඒ නැතනැවත නැතනවතතිටික් වැඩිපුර 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 මිකනොකරකතු වෙන්නේ අර ආපු හැගීම් මගේ ගමේ සියලු දෙනනා වයිර නැත්තුූ වෙත්වා කියලා හිතනොකොට බාධාවක්කාව අහවලා නැතුව කියලා තරහකාර හිටියන අන්න එත් එක්කම එකතු කරලා පුළුවංකම ලැබෙනවා මේ වයර නැත්තුව වෙත්වා තරා නැත්තව වෙත්වා කියලා මොකද ටිකටක ටටි මෛත්‍යය පුර්දු වෙලා තිරණන් අර මෙිහිකිරීම් වැඩි කරනකොට අර කලින් බැරිවෙච්ච තැන්වල්ටත් මෛත්‍රය පතුරුවන් පුුරන්ගෙනවා අර ආදීනෝ මෙිනිහි කිරම් වැඩි කරණ්ඩඕන. මේ විදිහයට මේ විදිහයට රට ලෝකය ගැනමමිනිිහි කරර මෙිනිහිකර මිහිකර ඉදිරියට ගියොත් තමන්ගේ සිත ඉදියට අරග ගියොත් පුළුවංකම තියෙනවා ලෝකෙම අරමුණු කරලා මෛත්‍රී සිතක් ඇති කර ගන්ඩ හරිද ලෝකෙ ම අරමුණු කරලා ලෝකෙම සියලු දෙනා එක මිටකට කැටිකොට අර ම ඉක් මට කර ෑංක බොහම කැටියීමමටක මතාතරවා කියලා නමුත් අදස රගන්න වෙන හැ දසරට ටික් තුරගන්න වෙනවා එතකොට මේ දිහට ගමේ සියලු දෙ රටේ සියලු දෙනා ලෝක සියලු දෙෙන වෛරනැත්තුව වෙෙත්වවා තරහනැතු වෙත්වවා දුපීඩ නැත්තුව ෙත්වා සූපත්තු සිත ඇත්තු වෙත්ව වෛරනැත්තුව තරහණනත්ව පිඩානැත්ව සපත්තු සිතඇත්තුව වෙත්වා කියලා මිනිහි කර ලමාමෙන්ම කියලා ඉර් පස්සේ මේ හතරම එක් වෙච්ච මෛත්‍රියයකෙන තනි හැගීමට එඩ පුළක්ම තියෙනවා. අම්ම කෙනෙකුට දරුවක්කො දැක්කහම ඒ දරවා කෙරෙහි මේ වරනැත්තෙක් ඩ නෑ තරහානැතෙක් ඩුවගේ වෙනවෙන මනිහිර්ඩ නෑ ඒ හතරම මිස්්‍රවෙච්ච අනේ දුකක්නං ඇතිෙන්ඩපා අනේ මානසික පීඩාවක්නක් ඇතිෙන්ඩෙපාමයා වෛරක් වඩර ඇතෙක් වෙන්ඩපා තරහ ඇතක් වඩපා කියලා අදහස තියෙනවා අන්නේ මෛත්‍ය දෙමවපියන්තුළ තියෙනවා. අන්න ඒ වගේ ලෝකෙම කෙරේ අදහසක් තමන් ටිපදිලා ලෝකෙක් කිසි වෙක්න් වෛර කෙනෙක් වෙන්ඩපා තරහ කෙනෙක් වෙන්ඩපා කියලා ඉතින් අර කණිමත් සූතයෙත් මේ බව තාම් පැදිලිව තියෙනවා කොයි විදිහටද මේ ගැන මිනිහි කරඩ ඕනේ කියලා තියෙනවා දෙන්නෙක් දෙන්නේ කතරක්වත් අඩ ගාණ බහිම්බස්වීමක් සිද්ධවඩ එපාකින ප්‍රර්ථනාව ඇති කරගණඩ පුලුවන්කම තියෙන්ඩවන කරමෙත් සුත්‍රේ හමකාරණාවකුත් තියවා. දෙන්න දෙන්නේ කතර භ්‍යහාාරෝසණයක් පටික සංඥාවක්වත් ඇතිවඩි පා කියලා. එකතමයි මෛත්‍රී වඩනායගේ තිබිය යුතු ලක්ෂණය. ඉතින් මේ විදිහයට ඒ මෛත්‍රී හිීත උපදවාගන්ඩ වශ්‍යය කරන වැඩපිළලවන අප කතාර ඉටස ඒ හිත විස්ක්‍රේෂණය කරලා එක හරිද කියලබලලා අය වැරදිනං හරිගස්තගෙන ඒක කොයි තරන්දුුවට වර්ධනයෝ කරඩු ඕනද කියන එක ගැන අපි කතා කරලා තියෙන නමුත් හෙට දවසේ තබේ ගැන සසාච්චා කරන්ඩ. බලාපරොත්තුවයෙන් අදවසේ ධර්ම දේශනාව කටයුතුමතැක නිමමාර් පත්තියෙන. ධර්මස්ත්‍රවණය කළ තමන්ගේ ජීවිතයට ධර්මයකතු කරගෙන ජීත සාත කරගන්නට සස සුපත් කරගන්න ්‍රදිෂ්ඨානය කටතු කනම පින්න හැද නාටම වැනි තුම් අරුණකටයන්නට ශක්තිය ධෛරය වීරය අධදිිස්ඨානය වාසන ප්‍රඥාව ලැබේවා කර ප්‍රාථනා කරම. ඇම දෙනාටම තෙරුවන් සරණයි. ආකා සට්ටාජබුම්මට්ඨා දේවා අනාගා මහිද්දිිකා පුഞഞන්තങන මෝදිතා චිරනකංතුසා සනං ිරගරක්කංතුදේ සනං ചිරංරකංතුවං පරංතිී. Ivan mag vimusuma